ඉතින් අද අපි යන්න හදන්නේ මහනුවර නගරයේ තියෙන සුවිශේෂී ස්ථානයකට. ඉතින් මේක නම් සුන්දර ස්ථානයක් නම් නෙවෙයි. ඒ මාස කීපයකට මම හිරගෙදර විවෘත කරලා තියෙනවා ඔයාලට බලන්න. ඉතින් විශාල භූමියක මැද තමයි මේක ඉදි කරලා තියෙන්නේ. තට්ටු තුනකින් වගේ සමන්විතයි. ඉතින් මේක හදන්න කලින් මෙතන තිබිලා තියෙන වැවක්. ඉතින් රුපියල් 100ක පමණ මුදලක් ගෙවා ටිකට් පතක් කරගෙන අපි අතුලට ගියා බලන්න. බලමු කොහොමද මේ හිරගෙදර නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ මෙතනින් තමයි ප්‍රධාන දොරටු තියෙන්නේ. ඇතුල් වීමත් පිටවීමත් මෙතනින් තමයි තියෙන්නේ. ඉතින් ෆොරිනර්ස් ලගින් ගන්න රුපියල් 500ක මුදලක්. ඉතින් අපි ගිහින් බලමු ඇතුළට කොහොමද මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා යන්න ඇති. සමහර මිනිස්සු මෙතෙන්ට එන්න විතරක් ඇති. පව යන්න නැති වෙන්නේ ඉඳ තියෙන්නේ නැති. ඉතින් අපි බලමු. ඉතින් මේ හිර කාමරයක ඉතාම පොඩි ඉඩ ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. මේ මෙතන වෙනම ආඩේක පමණ උසට පොඩි මේවාක් හදලා තියෙනවා. වෙසිකිලි පහසුකම් විදිහට තමයි මම හිතන්නේ ඒක හදලා තියෙන්නේ. ඉතින් කාමර තට්ටු තුනේම කාමර සාමාන්‍යයෙන් 200කට ආසන්න ප්‍රමාණයක් වගේ තියෙනවා. සමහර තැන් වලට යන්න බෑ කැඩලා තියෙන්නේ. ඉතින් ඇතුළේ ඉන්න කට්ටියට කෑම දෙන්න දොරේ වෙනම කවුලක හදලා තියෙනවා. ඉතින් මෙතන තමයි එල්ලුම් ගහට නියමිත හිරකරු දාලා තියෙන්නේ. ඉතින් බිඳුවරයක් තියෙනවා මල් පූජා කරන එක මල් පූජා කරන්න. ඉතින් කාමර සාමාන්‍යයෙන් පහක් වගේ ප්‍රමාණයක් තියෙනවා. දවසින් දවස මාරුවට කාමර වලට දානවලු. ඉතින් මෙතනින් එහා පැත්තේ තමයි එල්ලුම් ගහ තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි එල්ලුම් ගහ තියෙන්නේ. කානුකගේ දිගට හදලා තියෙනවා. ඉතින් එල්ලුම් ගහ නම් මෙතනින් දැන් අයින් කරලා තියෙන. එතන ලෑඩ් ගාලා සාමාන්‍යයෙන් ලිවරයක් එක්ක වගේ තමයි තියෙන්නේ එල්ලුම් ගහ. මිනිස්සු බිමට පාත් කරලා ගන්න වෙනම පඩිවලක් වගේ හදලා තියෙනවා. දැන් එල්ලුම් ගහ තිබ්බ තැන විතරයි තියෙන්නේ. එල්ලුම් ගහ නෑ. තව මෙතනින් මෙහා පැත්තෙන් වෙනම දඩුවම් කාමරය කියලා කාමරයක් තියෙනවා. ඉතින් දඩුවම් දෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එක බලුවට විතරක් මදි. ඇත්තටම ඇවිල්ලා නෝරට ඇවිල්ලා මේක බලලා යන්න ජීවිතේට හොඳ අත්දැකීමක් වෙයි. Thank you.
ඉතින් මේ බිත්තිවල ලියලා තියෙනවා මේ හිරගෙදර හිටපු මිනිස්සුන්ගේ සිතට නැගුණු සිතුවිලි දුක් අඳෝනාගෙන මාරම ලස්සනට කවිවලට පෙරලා බිත්තිවල ලියලා තියෙනවා. ඉතින් එවත් කියවගෙන අපි ඉස්සරහට ගියා බලන්න. හිතාගන්න බෑ මාරම. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා බලන්න, මාරම වටිනවා.
එතන තමයි ඇහැල පොල කුමාරි හාමි ගිල්ලලා මරුව කියලා කියන ස්ථානය දැන් කලින් මෙවක් තිබිලා තියෙන්නේ. දැන් එක ගොඩ කරලා